යුක්‍රේනයේ අගනුවරට එල්ල වූ ප්‍රධාන රුසිය අනුප්‍රහාරය මැඩ පැවැත්වීමට සමත් වූ බව යුක්‍රේන හමුදාව පවසා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා දැවැන්ත මට්ටමේ රුසිය අනුප්‍රහාරයක් නගරයට එල්ල වූ අතර යුක්‍රේන හමුදා ප්‍රහාර මැද රුසිය අනු හමුදා පසුබැස ගිය බවයි රොයිටර් වෙත අදහස් දක්වමින් යුක්‍රේන බලධාරීන් සඳහන් කළේ. යුක්‍රේන අගනුවර ආශ්‍රිතව වේදි සටන් පැවතියද මේ දක්වා නගරයේ ආරක්ෂිත මට්ටමක පවතින බවයි හෙළි කර තිබුණේ. ඊයේ රාත්‍රියේ සිට කියෙව් වෙත දැවැන්ත මිසයිල ප්‍රහාර එල්ල වූ අතර මෙහිදී නගර මැදින් දැවැන්ත පිපිරීමක්ද වාර්තා වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. යුක්‍රේන හමුදාවේ ප්‍රධානතම ඩ්‍රෝන නිෂ්පාදනාගාරය මෙහිදී පූර්ණ මට්ටමින් විනාශයට පත්ව පවතින බවද හෙළි කර තිබුණා. මේ වන විටත් උතුර දකුණ ඊසාන සහ නැගෙනහිර කලාප තුළින් යුක්‍රේන නගර කිහිපයක්ම රුසියානු පාලනයට යටත්ව තිබෙනවා. රුසියානු හමුදාවන්ගේ මීළඟ ඉලක්කය කියෙව් අගනුවර බවයි රුසියාවේ ස්වේට්සා නාලිකාව අනාවරණ කළේ. ඊසාන දිග යුක්‍රේනයේ කාර්කියෙව් නගරය දක්වා දේශ සීමා කලාපය මේ වන විට සම්පූර්ණයෙන් තමන් සතු කර ගැනීමට රුසියානු හමුදා සමත්ව තිබුණා. යුක්‍රේන අගනුවරට උතුරින් පවතින චෝනොබිල් කලාපයේ සම්පූර්ණ බලයද මේ වන විට පවතින්නේ රුසියානු හමුදා මතයි. ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් ඔඩෙස්සා දක්වා විශාල කලාපයක්ද රුසියානු හමුදාවන් විසින් යටත් කර තිබෙනවා. මේ අතර නවතම රොයිටර් වාර්තාවක් මගින් අනාවරණ කළේ බෙලරුසියාවේ සිට රුසියානු බරාවි සහ සන්නද්ධ රථ සිය ගණනක් යුක්‍රේන අගනුවර දක්වා යොමු කරමින් පවතින බවයි. මෙහිදී යුක්‍රේන හමුදාවන් ප්‍රබල ප්‍රතිවිරෝධයක් මතු කරමින් පවතින බවද රොයිටර් වාර්තාව සඳහන් කළා. මේ අතර රුසියානු ජනපති විලැද්මීර් පුටින් සිදු කළ ඉල්ලීමක් යුක්‍රේන හමුදාවන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුසියානු ජනපතිවරයා යුක්‍රේන හමුදාවට දැනුම් දී තිබුණේ යුක්‍රේනයේ බලය අත්කර ගැනීමට එරට හමුදා කටයුතු කළහොත් ගැටුම් කඩිනමින් අවසන් කිරීමට හැකියාව පවතින බවයි. යුක්‍රේනයට එරෙහිවීම එරට හමුදා විසින් ප්‍රතික්ෂේප කළ අතර සිය ජනපතිවරයාට පූර්ණ මට්ටමින් සහය දක්වන බවද දැනුම් දී තිබුණා. මේ අතර තමන් යුක්‍රේනයෙන් පලා ගිය බවට පළවන වාර්තා අසත්‍ය බවයි යුක්‍රේන ජනපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි සඳහන් කළේ. කියෙව් සිට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පැවසුවේ යුක්‍රේනය වෙනුවෙන් සටන් කිරීම සඳහා තමන් සහ රජයේ ප්‍රධානීන් අඛණ්ඩව අගනුවර තුල රැඳී සිටින බවයි. යුක්‍රේන ජනපතිවරයා එරටින් ඉවත් කර ගැනීමට අමරිකාව සිදු කළ ඉල්ලීමක්ද ඔහු විසින් බැහැර කර තිබුණා. අමරිකානු සංචාරයක් තමන්ට අවශ්‍ය නොවන අතර මේ මොහොතේ තමන්ට අවශ්‍ය වන්නේ ආයුධ පමණක් බවද වොලොඩ්මීර් සෙලෙන්ස්කි අමරිකාවට දැනුම් දී තිබුණා. මේ වන විටත් කළු මුහුදේ සිට යුක්‍රේන ඉලක්ක වෙත ක්‍රෝස් මිසයිල ප්‍රහාර එල්ල කරමින් පවතින බවයි නවතම ජාත්‍යන්තර වාර්තාවන් පෙන්වා දෙන්නේ. යුක්‍රේනයේ සුමි, පොල්ටාවා සහ මරියුපෝල් නගර වෙත මෙම ප්‍රහාර අඛණ්ඩ මට්ටමින් දියත්වන බවද අනාවරණ කළා. මේ සමග කියෙව් නගරයේ රාජ්‍ය මූලස්ථාන පරිශ්‍රය තුළින්ද වෙඩි ශබ්ද ශ්‍රවණය වූ බවයි ෆ්‍රාන්ස් 24 සඳහන් කළේ. නගරයට ඇතුළු වූ රුසියානු හිතවාදී කුමන්ත්‍රණ කණ්ඩායමක් සහ යුක්‍රේන හමුදා අතර මෙම ගැටුම හටගත් බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුක්‍රේන බලධාරීන් අනාවරණ කළේ. මේ වන විට එහි තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර පවතින බවද හෙළි කර තිබුණා. මේ අතර කොන්දේසි සහිතව යුක්‍රේනය සමග සාකච්ඡා කිරීමට රුසියාව සිදු කළ ඉල්ලීමට යුක්‍රේන රජයේ එකඟතාවය පළ කර තිබෙනවා. යුක්‍රේනය සම්පූර්ණයෙන් නිරායුධකරණය කිරීම, නේටෝ සංවිධානයට යුක්‍රේනය සම්බන්ධ නොවීම සහ නැගෙනහිර යුක්‍රේනයේ නව රාජ්‍යන්වල ස්වාධීනත්වය පිළිගැනීම රුසියානු කොන්දේසි ලෙසයි නම් කර තිබුණේ. මේ සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවයක් මතු වුවහොත් යුක්‍රේන සටන් නිමා කිරීමට අවස්ථාවක් පවතින බවද රුසියානු මාධ්‍ය වාර්තාවන් සඳහන් කළා. රුසියාවේ ස්වේට්සා නාලිකාව සඳහන් කළේ මේ වන විටත් යුක්‍රේන රජයට එරෙහිව එරට තුළ සිවිල් අරගලයක් ක්‍රියාත්මක බවයි. යුක්‍රේන රජයට එරෙහිව එරට
ජනතාව ආයුධ අතට ගනිමින් පවතින බවද එම වාර්තාවෙන් සඳහන් කළා. සිවිල් වැසියන්ගේ කලාපවල සිට යුක්‍රේන හමුදා ප්‍රහාර එල්ල කරන අතර මෙම තත්වය යුද අපරාධයක් ලෙසයි රුසියාව නම් කළේ. රුසියානු හමුදාවන් යුක්‍රේන සිවිල් වැසියන්ට පහර නොදෙන අතර හමුදා මර්මස්ථාන වෙත පමණක් පහර දෙන බවද දැනුම් දී තිබුණා. මෙම ප්‍රකාශයන් යුක්‍රේනයේ විසින් ප්‍රතික්ෂේප කළ අතර රුසියානු හමුදාවන් ජනාවාස වෙත පහර දෙන ආකාරයේ දර්ශනද නිකුත් කර තිබුණා. මේ අතර රුසියානු හමුදාවන් වැළැක්වීමට තැත් කළ යුක්‍රේන බටයෙකු ජාතික වීරයෙකු ලෙස නම් කර තිබෙනවා. ක්‍රිමියාවේ සිට රුසියානු බරාවි රැගෙන යමින් තිබියදී බෝම්බ කිහිපයක් රැගෙන ගොස් මරාගෙන බැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට එම බටයා කටයුතු කර තිබුණා. මෙහිදී රුසියානු හමුදාවන්ට පිවිසීමට පැවති පාලමද විනාශයට පත්ව තිබුණා. මේ අතර නවතම වාර්තාවක් මගින් අනාවරණ කළේ කොළමුන්දේ යාත්‍රා කරමින් පැවති ජාත්‍යන්තර නෞකා දෙකකටද රුසියානු හමුදා පහර දී විනාශ කර පවතින බවයි. මෝල්ඩා දජ යටතේ යාත්‍රා කළ ඉන්ධන නෞකාවක් සහ පැනමා දජ යටතේ යාත්‍රා කළ ජපාන නෞකාවක් මෙහිදී විනාශයට පත්ව තිබුණා. මෙහිදී නෞකාවල කාර්ය මණ්ඩලය තුවාල ලබා පවතින බවයි රොයිට වාර්තාව සඳහන් කළේ. මෙහිදී විනාශයට පත් වූ එක් නෞකාවක් නේටෝ සංවිධානයට ඇතුළත් රුමේනියාවේ නෞකාවක් වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නේටෝ සංවිධානය සඳහන් කළේ යුක්‍රේනයේ වෙත ගුවන් ආරක්ෂණ පද්ධතිය ඇතුළු යුද ආධාර වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දීමට කටයුතු කරන බවයි. යුක්‍රේනය සම්බන්ධයෙන් මැදිහත් නොවන්නේ රුසියාව අනතුරු අඟවා තිබියදී නේටෝ සංවිධානය මෙම තීරණයට එළඹ තිබුණේ. දින තුනක් පුරා ක්‍රියාත්මක ගැටුම් මත රුසියානු හමුදා පටයන් දහසක් මියගොස් පවතින බවයි යුක්‍රේන හමුදාව අද සඳහන් කළේ. රුසියානු පටයන් 200ක් තම අත්අඩංගුවේ පසුවන බවද යුක්‍රේනය පැවසුවා. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයද සඳහන් කළේ සිය ගණනක යුක්‍රේන හමුදා පටයන් ස්වේච්ඡාවෙන් රුසියානු හමුදාවන් වෙත යටත් වූ බවයි. දෙපාර්ශවයේ මෙම සංඛ්‍යා ලේඛන නිල මට්ටමින් තහවුරු කිරීමට පහසු බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මේ අතර රුසියානු ආක්‍රමණය නැවැත්වීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත් වුණා. ඒ රුසියාව විසින් නිෂේධ බලය භාවිත කිරීම සමගයි. මෙහිදී රුසියානු හමුදාවන් යළි කැඳවීමේ නියෝගයක් සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 11 දෙනෙකු කැමැත්ත පළ කර තිබුණා. මෙහිදී චීනය සහ ඉන්දියාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බවයි ෆ්‍රාන්ස් 24 පැවසුවේ. මෙය ඉන්දු චීන අර්බුදය තුළ රුසියාවේ බලපෑම පිළිබඳ අනාවරණ කරන්නක් ලෙසද පෙන්වා දී තිබුණා. නිවේදනයක් මගින් චීන රජය සඳහන් කළේ යුක්‍රේනයේ ස්වාධීනත්වයට මෙන්ම රුසියාවේ ආරක්ෂා වීමේ අයිතියටද ගරු කරන බවයි. මෙම ගැටලුකාරී තත්වය සාකච්ඡා මගින් විසඳා ගන්නා ලෙසද ඉන්දියාව දන්වා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.